තමන් කරපු දේවල් මතක් කරගන්න හිටපු ඇමතිවරු යන තැනක් තියෙනවා කියලා පී හැරිසන් ඇමතිතුමා කියනවා. ඇමතිවරු එහෙම යන්නේ කොහෙද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටේ. මෛත්‍රීපාල ජනාධිපතිතුමා බලයට පත් කිරීමේදී පොරොන්දු වුණා දින 100ක වැඩසටහනකට. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් තියෙන පාර්ලිමේන්තුවක් තුල අපි අපේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න යනවා. දැන් මේක ඇති වී තිබෙන දේ තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පරාජයට පත් කරන්නේ. විවිධ වර්ගයේ අවලාද ගහපු විවිධ වර්ගයේ මඩපචාර කරපු කණ්ඩායම යලි අමාත්‍ය ධූර ලබා ගැනීම. රෙජිනෝල් කුරේ මහත්මයා ඉතාම වගකී යුතු අමාත්‍ය ධූරයක් දරන්නේ. ගුවන් සේවා අමාත්‍ය ධූරය. අපි පොඩ්ඩක් ඉතින් එහාට මෙහාට වෙලා හිටියට නැවත වාරයක් අපිත් එක්කම එක්කහුවෙන්න කි. අපි වෙන් වෙලා නැහැ. අපි තාම ප්‍රජාතන්ත්‍රවාදී අහිමි වෙන තැනකට තල්ලු කරන්න සමහර අය කටයුතු කරන දැන් විරුද්ධ පක්ෂයේ විපක්ෂ නායකයෙක් තෝරගන්න බැරි තත්ත්වයක් අද පාර්ලිමේන්තුව තුළ තියෙනවා. දැන් විපක්ෂ නායක තෝරන පොර. විපක්ෂ නායකයා තෝරගන්න බැරුව කුලකා ගන්න පක්ෂයකට රටක් ආණ්ඩු කරන්න පුළුවන්. මිනිස්සු බලාපොරොත්තු වුණා මේ රජය යටතේ දැනට වැඩ පිළිවෙලා. දැන් දින 100 එක දින 80කට ආසන්න කාලයක් දීලා තව දවස් 20ක් නැහැ. දැන් මොනවද මේ රටේ සිද්ධ වෙලා තියෙන්නේ? දැන් කෙදිරි ගානවා. රටට හරියට වැඩ කරලා තිබ්බනම් මෙච්චර කෙදිරි ගාන්න දෙයක් නැහැ නේ. මහින්ද මහත්තයත් එක්ක හිටෝ සමහර මැති ඇමතිතුරු පාර්ලිමේන්තුවට යනවට වැඩිය වැඩියෙන් යන අල්ලස් දෙපාර්තමේන්තුවට. ඇයි කරපු කියපු දේවල් වල කෙරුවාව මතක් කරගන්න. ඔබ නැවතත් පැත්ත ගියත් ඇත්ත කියන හිරු ප්‍රවෘත්ති සමගි. අද හිරු හාට් ටෝක් විශේෂාංගයට එක්වන්නේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායි. රණතුංග පවුල වැඩියෙන්ම ආදරේ බණ්ඩාරනායකපුරුන්ටද නැත්නම් රාජපක්ෂවරුන්ටද? අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරෙයි. දැන් අරජුන රණතුංග මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්සේ යනවා. එතකොට ප්‍රසන්න රණතුංග මහින්ද රාජපක්ෂ පස්සේ යනවා. රෙජි රණතුංග මහත්තයා මේ වෙලාවේ හිටියනම් කාට ආශිර්වාද කරයිද? එතුමා ජනමතයයි ගන්න. බෝඩ් ලැල්ලක් නෙමෙයි. රෙජි මහත්තයා හිටියනම් අත මහින්ද රාජපක්ෂ මහත්තයාව අගමැති කරනවාට එතුමාගේ සහයෝගය ලැබෙනවා. ඔබේ මේ දේශපාලන තීන්දුව ගැන අම්මා මොකද කියන්නේ? අම්මත් එක්ක දැන් දේශපාලනේ කතා කරන්නේ. අම්මට තීන්දුවක් ගන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. දැන් නිදහස් පක්ෂය මහින්ද මහත්තයාගේ රැස්වීම යන එක තහනම් කරලා තියෙද්දි ඔබ තව මන්ත්‍රීවරුත් එක්ක යනවා ඒ රැස්වීම වලට. ඔබට වැඩියෙන් වටින්නේ නිදහස් පක්ෂයේද මහින්ද රාජපක්ෂද? මට වටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ පාක්ෂිකයෝ. පාක්ෂිකංගෙ ඉල්ලීම තමයි මම ඉටු කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ජනාධිපතිවරයා. ඉතින් නිදහස් පක්ෂයේ වටන නම් ඔහුත් එක්ක ඉන්න එපා ඔබ. මේක එතුමාට කරන අභියෝගයක් නෙමෙයි. මේක එක්සත් ජාතික පක්ෂයේ වර්තමාන අගමැතිවරයාත් එක්ක තියෙන සටනට ශක්තිමත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කරා. නිදහස් පක්ෂයේ අගමැති අපේක්ෂකවරු නම් කරන්නේ නැහනේ. ඇයි මේ අගමැති අපේක්ෂකයා විදිහට නම් කරන්නේ? මට යන්නේ අපි විරුද්ධ පක්ෂයේ ඉන්නකොට හැමදාම අපි අගමැති අපේක්ෂකයව නම් කරා. අපි ආණ්ඩුවක් තියෙනකොට අගමැති අපේක්ෂකයව නම් කරන්නේ. අද ඉන්නේ අපි විරුද්ධ පක්ෂයේ. දැන් නිමල් සිරිපාල මහත්මයා ඉඳද්දි ඇයි මේ මහින්ද රාජපක්ෂ අගමැති අපේක්ෂක කරන්න ඕනේ කියලා කියන්නේ? ගම්මට්ටමට ගිහම නිමල් සිරිපාල සිරිමන්තමාව කවුරුත් කියන්නේ අගමැති අපේක්ෂකයා කළ යුතුයි කියලා. ගම්මට්ටම කද්දටත් කතා කරන්නේ මහින්ද රාජපක්ෂ අගමැති කරන්න කියලා. මහින්ද දැන් අගමැති කරන්න ඕනේ කියලා රැලි තිබ්බට කෝ ඒවට ඔහු එන්නේ නැහැ. නිකම් මේක මේ මනාලියක් නැති මගුල් ගෙදරක් වගේ. පක්ෂෙන් ඉල්ලීමක් කරන සම්දානෙන් අපේ නායකින්ගේ ඒගොල්ලන්ගේ එකකතා වේදෙන්න. එතකොට අපිට පුළුවන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ගිහින් කියන්න සර් රට ගැන හිතලා අගමැති අපේක්ෂකයා වෙන්න ඉන්න කියන්න. නැතුව පක්ෂෙන් කියන්නේ එතුමා කියලා දුන්නත් නැත්නම් එතුමාට දේශපාලන වශයෙන් ඒක අපි කරන හානියක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කියනවා ඔබතුමා ওই ගන්න දේශපාලන තීන්දුව හරි ලඳ බොළඳයි කියලා. ලඳ බොළඳ වෙන්න පුළුවන් කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න පුළුවන්. නමුත් ජනතාව අතර මතය මොකක්ද කියන එක අපි දන්නවා. ඒ නිසා මම ඒ අය කියන දේවල් වලට සැලෙන්නේ. මේ යන විදිහට ඔබතුමාගේ මහමෙද් ධූරයට කනකොකා හඬයි වගේනේ. මම තනතුරු වලට කෑදර මිනිස්සෙක් නෙමෙයි කවදාවත්. එහෙනම් අර අධිකරණයට ගියේ මොකටද? එක්සත් ජාතික පක්ෂයේ දියුරු ප්‍රකාශ අරගෙන විවස්ථා විරෝධී විදිහට කටයුතු කරන්න හැදුවා. ඒකට විරුද්ධවයි මම උසාවියට ගියේ. මහමෙතුමා අර මේ දන්නවද යාළුවෝ දෙන්නගේ වලහගේ කතාව? ඔව්. මොකක්ද උනේ? මම අපි උකට සූදානමින් ඉන්නේ. නෑ මං හැබැයි මොකක්ද උනේ කියලා. ඒ යාළුවෙක් 18 නැග්ගා. ඒ යාළුවෙක් බීම විදිය ගත්තා.
ඒ කතාවනි. එතකොට මේ අර ගහට නැග්ග මිනිහයි බැසිල් රාජපක්ෂ අතර තියෙන වෙනස මොකද්ද? බැසිල් රාජපක්ෂ මැතිතුමා පහුගිය මැතිවරණයෙන් පස්සේ රටින් ගියේක ගැන රටේ ලොකු විරුද්ධ මතයක් ගොඩනැගුණා. මොකද මමත් හිතේ මැතිවරණයෙන් පස්සේ රට. අපි කියන්නේ පරිදි කිය. පරිදුනම් මට මගේ පාක්ෂිකයෝ ගම්මැට්ටේ මේ දාලා යන්න බැරි වුණා. ඒ නිසායි මම ප්‍රමාද වුණේ ගමන යන්න. බැසිල් රාජපක්ෂ මහත්මයා රට යන්න ඉස්සෙල්ලා ඔබට කිව්වද රට යනවා කියලා? මට කිව්වා. වෛද්‍ය හේතු මත යනවායි කියලා. ඔහුට එහෙම අසනීපයක් තිබ්බද? එතුමාට අසනීපයක් තිබුණා. මොකද්ද? එතුමාට දියවැඩියාවත් එක්ක අසනීපයක් තිබුණා. ඒක මම පෞද්ගලිකව දන්නවා. එතුමා යන්න දවසේ මට කතා කරලා කිව්වා මම රට යනවා කියලා. වෛද්‍ය හේතු මත. මම කිව්වා සරට පරක් වෙලා යන්න බැරිද කියලා. දැන් මට යන්න හිතේ වේලාසන මැතිවරණින්ද යන්න බැරි වුණා. දැන් අපි යොදාගෙන ඉවරයි මම යනවා කියලා. අසනීපයකට ගියා නම් මේ දක්වා ඇයි ඔහු ලංකාවට ආවේ නැත්තේ? මම දැක්ක ඊපෙරේද පත්‍රයකට හරි රූපවාහිනියකට ලියුමක් පාවා එවලා තියෙනවා මෙඩිකල් ස්පිතාලේ ලියුමුත් එක්ක අදාළවුවත් එක්ක එතුමා හෙට අනිද්ද එනවායි කියලා. ඔබ තාමත් ඔහුව රකින්නවා? මම මගේ පක්ෂ සියලු දෙනාම රකින්න කෙනෙක් මං හිතනවා. ආරජුර නම් කියන්නේ එයා වැඩිපුර සතුරුනේ වර්ල්ඩ් කප් එක දින්න දවසේ නෙමෙයි මේ මහින්ද මහත්තයා පෙරදුන දවසේ කියලා. ඒ අයියා මහින්දත් එක්ක තරහක් තිබුණා නේ ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිකම ඉවත් කරපු කාලේ ඉඳන්. මීළඟ මහචන්දේට ඔබ තරඟ කරනවාද? තරඟ කරනවා. ඔන්න ඔබේ ආසනයට අල්ලපු ආසනය අයියට දීලා තියෙනවා. ඔව්. මේ ක්‍රමයට තිබ්බත් මිශ්‍ර ක්‍රමයට ගියා මගේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ විශ්වාසය මට තියෙනවා. මම ඒකට බයක් නැහැ. අර අවුරුදු 2000කට කලින් අර සද්දා 36 දුටු ගැමුණු අතර ඇතුණු සටනක් වගේ සටනක් ඇති වෙයිද දන්නේ නැහැ. ඉතින් එහෙම වෙන්න බෑ. අපි දෙන්නම ඉන්න එක පක්ෂෙන්නේ. මහින්ද මහත්තයා අගමැති අපේක්ෂා නොකළොත් නොකරුත් ඉතින් අපිට කරන් දෙයක් නැහැ නේද? ඔතරම් පොද කරන්නේ. ඉතින් අපි පක්ෂෙත් එක්ක යනවා. පක්ෂෙත් එක්ක යනවා. පක්ෂෙත් එක්ක යනවා. ඉතින් මහින්ද මහත්තයා වෙනම ඉල්ලනවාද කියලා ඔබතුමා වගේ එහෙම නැහැ නේ? මම එහෙම අහන්න. හරි. එතුමා විකල්ප තීන්දුවක් ගත්තොත් අන්න එදාට අපිට තීන්දුවක් ගන්න වෙනවා මොකද අපි කරන්නේ. ඒ කියන්නේ අනිවාර්යෙන් එදාට තීන්දුවක් ගන්නවා. අනිවාර්යෙන්. අනිවාර්යෙන්ම ගන්නවා. වෙඩි ප්‍රහාරයකට ලක්ව ජීවිතක්ෂයට පත් වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ හික්කඩුවේදී සිදු කෙරුණා. පොලිසිය සඳහන් කළේ අදාළ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු අද අත්අඩංගුවටගත් බවයි. මේ අතර පොරවකින් සිදු කළ පහරදීමකින් මියගිය ජනපති සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහ පොළොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙනු ලැබුවා. අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලඥයින් රසක් දේහයට අවසන් ගෞරව දැක්වුවා. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටියේදී ජීවිතාක්ෂයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොයුරු ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහය අද අලුයම පොළොන්නරුවේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත රැගෙන ගියා. ඒ වන විටත් ඔහුට අවසන් ගෞරව දැක්වීම සඳහා පවුලේ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටියා. පසුගිය 26 වෙනිදා පුද්ගලයෙකු පොරවකින් සිදු කළ පහරදීමකින් බරපතල තුවාල ලැබූ ප්‍රියන්ත සිරිසේන මහතා පොළොන්නරුව මහරෝහලටත් ඉන් අනතුරුව ගොන් මගින් කොළඹ පෞද්ගලික රෝහලකටත් රැගෙන ආවා. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබමින් සිටි ප්‍රියන්ත සිරිසේන මහතා ඊයේ අලුයම මිය යන විට 43 වන වියේ පසුබුණා. දේහය තැන්පත් කර ඇති පොළොන්නරුව ඇතුමල්පිටියේ පිහිටි නිවසට අද දහවල් විපක්ෂ නායක නිමල් සිරිපාද සිල්වා මහතා අවසන් ගෞරව දැක්වීමට එක් වුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේහයට අවසන් ගෞරව දැක්වුවේ අද පස්වරුවේදී. ප්‍රියන්ත සිරිසේන මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු හෙට පොළොන්නරුව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතයි. මේ අතර වෙඩි ප්‍රහාරකින් ඝාතනය ලක් වූ රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් මහතාගේ දේහ පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. මිය යන විට 37 වැනි දිවියේ පසු මෙන්ඩිස් මහතා එක් දරුපියෙක්. හික්කඩුව වැල්ලවත්ත ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර තිබූ දේහය අද දහවල් රත්ගම ප්‍රාදේශීය සභාවට රැගෙන ආවේ මහජන ගෞරවය සඳහායි. අනතුරුව දේහ රැගත් රථ පෙරහැර අවසන් කටයුතු සිදු කරන හික්කඩුව තොටගමුව ප්‍රදේශයේ පිහිටි පවුලේ සුසාන භූමිය වෙත රැගෙන යනු ලැබුවා. චීන ජාතකින් පිරිසක් කැමරාවක් සහිත කුඩා යානාවක් කොළඹ කොටුව ආශ්‍රිත අහසේ ගුවන්ගත කිරීම පිළිබඳ සිද්ධියක් අප ඊයේ වාර්තා කළා. අදත් විදේශිකින් පිරිසක් එවැනිම කුඩා යානාවක් ගුවන්ගත කළ සිද්ධියක් වාර්තා වුණේ තිස්සමහරාම ප්‍රදේශයෙන්.
කැමරාවක් සහිත කුඩා ගුවන් යානයක් අද ගුවන්ගත කර තිබුණේ තිස්සමහරාම කිරින්ද මාර්ගයේ යාල හන්දිය පිහිටි තිප්පුර නම් වූ සංචාරක බංගලාව තුළදී. මේ ඔබ දකින්නේ විදේශිකයෙක් අද පෙරවරුවේ ගුවන්ගත කළ එම කුඩා ගුවන් යානයයි. මෙම ගුවන් යානයේ දුටු ප්‍රදේශවාසීන් තිස්සමහරාම හා කිරින්ද යන පොලිස් ස්ථානවලට ඒ බව දැනුම් දී තිබෙනවා. අර පොඩි ප්ලේන් එකක් උඩ කැරකුණා. කැරකිලා විනාඩි 15ක් 20ක් විතර කැරකිලා එක තැන මේව නවත්ත ගන්න තියෙනවා. අර එහා පැත්තේ තියෙන හෝටලෙට ගිහිල්ලා දාවා. ඒක හෝටලේ අර තිප්පොල කියන හෝටලෙට. ගුවමට කිව්ව මේ තාත්ති හරි හිරු ටීවීෙන් පෙන්නු වගේ මේ එකක් තියෙන්නේ කියලා. අසම කියන ඒ වගේ දෙයක් දැනගන්න ඊයේ හිරු ටීවීකෙන් ඔබ දුන්න නැත්නම් අපි ඔක්කත් දන්නේ නැහැ මේ මොකද්ද කියලා. නිකන් සෙල්ලම් බඩුවක් කියලා පාඩු ඉන්නේ. ඊයේ ටීවී එකෙන් දැක්ක මේ වගේ ප්‍රශ්නයක් කියලා කොළඹ පැත්තේ මොකද්ද ප්‍රශ්නයක්. ඒක නිසා අපි ටක් ගාලා අරස්සකන්සල දැන්නවා කියන්නේ කිරින්ද පොලිසියට ඉස්සමහරා පොලිසියට. ඒ පොලිස් ස්ථානයේ ක්ෂණික ආවේ නැහැ. විනාඩි 45ක් කට කියලා තමයි පොලිසියෙන් ආවේ මෙතෙන්ට. එල්ලාර කිරින්ද පොලිසියෙන් එල්ලාර දෙන්නෙක් ඇවිල්ලා ඒ එල්ලාර දෙන්නත් එක්ක ගියා අපි ඇතුළට. යනකොට විදේශික දෙන්නා මෙතන හිටියා රෂියන් ජාතික දෙන්නෙක් සහ එක් ජර්මන් ජාතිකෙක්. ඒ දෙන්න එන්න දුන්නේ නැහැ ඇතුළට දොර වැහුවෙන් එපා කියලා. පස්සේ පොලිසියෙන් බලෙන් වගේ තමයි අරගෙන ගියේ ආපල දෙන්න මේ ගියේ. ඒ අනකොට අර කුඩා ගුවන් යානයේ ඔක්කොම ගලවල කෑලි. ඒ තිබ්බ සංක්‍රීය කැමරාවත් ගලවල තිබුණේ. ඊට පස්සේ මම ගිහිල්ලා පැහැදිලි කරලා දුන්නා මේ පොලිස් ආදිනාට මේක පරීක්ෂා කරන්න ඕනේ ආපහු හයි කරන්න කියලා. ඒත් හයි කරේ නැහැ. ඊට පස්සේ තිස්සමහරම් පොලිස් ස්ථානාධිපතිතුමාම එතුමා ඇවිල්ලා කිව්වා එතුමාට පරීක්ෂා කරන්න ඕනේ කියලා. කිව්වට පස්සේ තමයි නැවත මේ සක්‍රීය කරේ. යානයේ පරීක්ෂා කළ පොලිසිය ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව විදේශිකයා මුද හැර තිබෙනවා. දැන් මාස 3කට අධික කාලයක් මෙයාලා මෙතන ඉන්නවා. ඉන්දිර මොනවද කරන්නේ? මොකද මෙහෙට සාමාන්‍ය සංචාරය කියන්නේ මේ යාලා සහ මෙයාවට බලන්න. නමුත් මේ කට්ටිය එහෙම කරන්නේ නැහැ. මේක ගුවන් තොටුපළේදීත් පරීක්ෂාට ලක් කළා නැහැ. මේ යාලා කිව්වේ ගුවන් තොටුපළේ මේක ටොයිස් අයිටම් එකක් විදිහට තමයි එතන ගණන්ලා තියෙන්නේ. අර ගුවන් හමුදාලිකාරී කිව්වා නම් කිව්වේ මේ දැනට තියෙන සිටුේෂන් එකට බලපත්‍රයක් ගන්න ඕනේ කිව්වා හරියට නම්. එහෙම බලපත්‍රයක් අරගෙන නැහැ. කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශයේ කැමරාවක් සහිත කුඩා යානාවක් චීන ජාතිකයන් පිරිසක් ගුවන්ගත කර තිබුණා. අඩි 800කට වඩා ඉහළ නැගුණු එම යානාවට කොටුව ප්‍රදේශයේ පිහිටි ජනාධිපති මන්දිරය, කොළඹ වරාය, ඉදිකරමින් පවතින වරාය නගරය, ලෝක වෙළඳ මධ්‍යස්ථානය, මහ බැංකුව, ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු මර්මස්ථාන රැසක් පැහැදිලිව නිරීක්ෂණය කිරීමේ හැකියාව පවතිනවා. ඒ සම්බන්ධව හිරු ප්‍රත්‍යංශය කළ දැනුම් දීමකට අනුව එම ස්ථානයට පැමිණි කොළඹ කොටුව පොලිස් නිලධාරීන් අදාළ පිරිස පොලිස් භාරයට ගත් මොහොත් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව මුදහැරීමට පියවර ගත්තා. පොලිසිය සඳහන් කළේ අදාළ චීන ජාතිකයින් සංචාරකයන් පිරිසක් පැවින් ඔවුන්ගේ නොදැනුවත්කමින් මෙම රෝගත කිරීම සිදු කර ඇති බවයි. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ මෙවැනි ආර්ථික සහ ආරක්ෂක මර්මස්ථාන තුළ යානාවක් ගුවන්ගත කිරීමට නම් ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරුණක්.